දර්මා ශාස්සනාව. සුපින්වතුනී අද පින්බර ඇසලපුර පසලොස්සක පොහෝ දවස. බුදුසිරිතේ වැදගත් සිදුවීම් රාශ්‍යියයක් සිදරූ අද පින්බර ඇසලපුර පසලොස්සක පොහෝදා ජාතික ගවන්දුලයේ රාත්‍රී ධර්මානු ශාසනාවසිදු කරන ගෞරුණීය දේශකයණන් වහන්සේ පූජනීය තලල්ලේ ඡන්දකිති, ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අද ධර්මානු ශාසනාවේ දායිකත්වයන් රත්මලාන ගාලුපාර පදිංචි පින්වතියක්, පන්නිපිටිය මාල පල්ල පදිංචි, ස්වර්ණා, වෙත්තසිංහ මහත්මිය, චන්රා දිසානායක මහත්මිය, වැලිවේරිය කිරිකිත්ත පාර පදිංචි, රාජරත්න පවුලේසිලු දෙනා, කටුබැද්දශ්‍රී රහුළමාවත්ත පදිංචි, රිචට් බද්ධේ විතාන සහ තුසිතා බද්ධේ විතාන. හේමල් විතාන සමඟ බුද්ධිකා පාටලී. මෙ මොතේදී ගෞරුනීිය දේශකයණන් වහන්සේට දැත් වට්ටිය පිළිගන්නවා දවස්සේ ධර්මානු ශාසනාව සඳහා අරදධනා කිරීමේ කටයුත්ත සිදුවන මහොත පන්නිපිටිය මාලපල්ල පදිංචි ස්වර්ණා වෙත්තසිංහ මහත්මිය, ගෞරනය දේශකයන් වන්සේට දැත්වට්ටිය පිගැනීමත්. ඒ සමගම ශිරාණී මහත්මිය, ල් බඳුන පිළිගැන්නීමේ කටයුත්තත් මෙම හොතේදී සිදුකරන අවස්ථාව සාධෝ සාධෝසා. සුබිින්නතුනී අද ධර්මදේශනාවේ මාතෘකාව තන් හා නිරෝදධය පිළිබඳවයි. ශ්‍රීලංකා ගොුවන්හුදලි සස්ථාවේඩD අමරදේව මැදිරිය සිට පටිගත කරු ලබන මෙම ධර්මදේශනාව සමගාමී විකාශනයක් ලෙස ඩයිලොක් TVීව අංක විසි පහා අංකහතර ජයTV සහස්V දර්ම දේශනා YouTubeුබ නාලිකාවස්සයේ ඔොට ස්ශ්‍රවණී කරන්නට හැකි බව අපි මේ මොහොතේදී මෙත් සිතින්යුතුව සීපත් කර සිටිමෝ. අපේ මුතුන් වූ ධර්මය ශ්‍රවණී කරන්නට අයිස්සූ දනම් වන්නේ ධර්මස්ත්‍රවනයට පෙර තිෙසරන සහිත පංචසීලය සමාධන්වීම සඳහා අපි දැන් නමස්කාරය කියමු අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාධූ සාධූ සාතුූ. නමුෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමුෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සබද් गच्छामि बुद्धं शरणं गच्छामि धमं शरणं गच्छामि धमं शरणं गच्छामि सङ्घं शरणं සංහං සරනංගචාමී දතියම්පි බුද්ධං සරනංගචාමී දතියම්පි බුද්ධන් සරනගචා දතියම්පි දම්මං සරනං ගචචාමී දතියම්පි දමං සරනංගචාමී දුතියම්පි සංගං සරනංගචාමී දතියම්පි සංගං සරනග්චාමී පතියම්පි බුද්ධං සර शरणं गच्छामि ततियंपि बुद्धं शरणं गच्छामि ततियंपि धम्मं शरणं गच्छामि ततियंपि धम्मं शरणं गच्छामि ततियंपि संघं शरणं गच्छामि ततियंपि संघं शरणं गच्छामि त्रिसरण गमनं सम्पुन्नं आमा भंते පානාාතිපාතා වේරමනී සික්හපදන් සමාධයාමි පානාතිපාතා වේරමනී සික්හපදන් සමාධයා අධන්නධනාවේරමනී සික්හ ක්හා පදන් සමාධයාමී අධන්නනාදානා වේරමනී සික්හාපදන් සමාධයාමී කාමී සු මිච්හාචාරාවේරමනී සික්හාපදන් සමාධයාමී කාමේසු මෙිච්චාචාරා වේරමනී සික්හපදන් සමාධයාම මුසාවාදා වේරමනී සික්හාපදන් සමාධයාමී මුසාවාදා වේරමනණ සික්ක පද සමායාම සුරාමීරය මජ්ජ පමාදටහානාවේරමනී සිෙක්හාපදන් සමාධයාමී සුරාමීරේ මජ්ජ පමාදට්ඨානාවේරමණ සික්කාපදන් සමාධයාමී නිසරණීන සද්ධන් පංච සීලං දම්මන් සාදුකන් සුරක්හිතන් කත්වා අප පමාදේන සම්පාදේත ආමභන්තේ සතුසාතුසාතු සමන්තා චක්කවා ලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මංම නිරාජස්ස සුනන්තු සග්ග මොක්හදං ධම්ම සවන කාලු අයං භදන්තා ධම්ම සවන කාලු අයං භදන්තා ධම්ම සවන කාලු අයං භදන්තා නමු තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතුෝ වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්ධස්ස සද යෝතස්සායේවතන්හාය අසේසවිරාගනිරෝධෝ. සාගෝ පටි නි සගෝ මුත්ති අනාලයෝති ශ්‍රද්ධාවන්ත කාරුණික පෙන්වත්න්නේ දැන් හැම දෙනාම සූදානම් වන්නේ ධර්මශ්‍රවනය කරන්න. ඇසල පුර පසොලොස්සක නිමතිග ශ්‍රී ලංකා ගුවන් විදුලී සංස්ථාව විකාශනය කරනු ලබන ධර්මදේශනාවයි ඔබ මෙලෙසින් ශ්‍රවනය කරන්නට නරබන්නට සැදී පැහැදි සූදානමින් සිටින්නේ. ඇසල පුර පසුලොස්වක පෝය කියන්නේ අපි ශාසන ඉතිහාසේ සුවිශේෂතම සංසිද්ධීන් සමුදායක් සිදුවෙච්ච ඉතාම උතුන් පුර පසලොස්සක බොහෝය දවසක් මේ උතුම් පෝය දවස තමයි අප මහා භෝසතාණන් වහන්සේ දෙවලොවසිට පංච මහා විලෝකනයන් සිද්ධ කරලා මායාදේවිය කුස තුළ පිළිසිඳගැනීම සිදු කරන ලද්දේ එවගේම වසර විසි නවයක් පුරාවට රම්ය සුරම්ය සුභනම් වූ මාලිගාත්‍රිත්වයක වාසය කරමින් කාම සුගල්ලිකාන යෝගය ඉතාම හොඳින් අනුගමනය කරමින් ශරීරයට අතිශයන්ම සැප දෙමින් බොහොම සුකහූප බහෝගි ජීවිතයක් ගත කරලා දිනක් අතර මඟදී දුටු සතර පෙරණමිති දැකලා සසර කලකිරිලා. මහබිනික්මන් සිදු කරන්නට තීරණය කරලා මහාබිනික්මන් සිදු කළේද අද වගේ ඇසල පුර පසුලොස්වක පොහොය දවසක. එ වගේ අප සිද්ධාර්ථ ගෞතම ශාකම නීන්ද්‍රයන් වහන්සේ සය අවුරුද්දක් තිස්සේ දුෂ්කරක්‍රියාවන් සිද්ධ කරලා එසියලු දුෂ්කර හරසුන් ක්‍රියාවන් බව තේරුම් අරගෙන මැදුුම් පිළිවෙතට පිවිස බුද්ධගයා ශුද්ධභූමියෙහිදී විජ්‍යාශ්‍රී ජයශ්‍රීීමමා බෝධන් වහන්සේ මූලයේදී, සෞ කෙලෙසුන්නසා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා. තමන් වහන්සේ අවබෝධ කර ගත්ත ධර්මය ඉස්සිස්සෙල්ලාම දේශනා කරන්නේ කාටද කියල කල්පනා කරලා ජීවමානව සිටින පිරිසාතරි තමන්ට උදව් කරපු අය වන්නේ. අස්වගතාපසයන් කියල දැකලා බුද්ධගයා ශුද්ධ භූමිය ඇසුරෙහි සත් සතියක් වාසය කරලා අටවෙනි සතියේ බුද්ධගයාාවේ සිට බරණැස ඉසිපතනාරාමය දක්වා සතියක් මුළුල්ලේ පාගමනින් වැඩම කරලා බරණස ඉසිපතනාරාම මිගදාය නම් වූ අපරාජිත ශුද්ධභූමයේදී තමන් වහන්සේ විසින් අවබෝධ කර ගත්ත නෛර්යානිික ශ්‍රී සද්ධර්මය ප්‍රථම වතාවට පස්වගතාපසයන් උදෙසා දේශනා කරමින් තමන් වහන්සේගේ මංගල ධර්මදේශනාවහෙවත් ධම්ම චක්කප්පාතන සූත්‍ර දේශනාව සිදුකරන ලද්දේ වගේ උතුම් ඇසලපුොර පසලොස්වක පොහය දවසකයි. දම්සක් පැවතුම් සූත්‍ර දේශනා කරනවත් සමගින් ලෝක ඉතිහාස ප්‍රථම වතාවට ධර්මය පහළ වුණ. ඒ ධර්මය අසා අන්්‍යා කෝඩං්‍ය තාපසතුමන් සූවන් පලෙහි පිහිටියා ලෝක ඉතිහාස ප්‍රථම වතාවට ආර්ය ශ්‍රාවකයණන් වහන්සේ නමක් පහළ වුණ. බුද්ධ ධම්ම සංහ කියන තුනුරුවන් සම්පූණ වනා. මේ අසිරිමත් මොහොතේදී ඒ දැකබලාගන්න රැස්ව සිටි කෝටිගණන් දේවබ්‍රහ්ම සමූහයා සාධනාද පැවැත්තුවා. ලෝක ඉතිහාසේ ප්‍රථම වතාවට බරණැස ඉසිපතනාරාම මිගදාය නම්මු අපරාජිත ශුද්ධභූමෙන් සාදුනාදය වාතලයට මුසු වනේද අද වගේ උතුම් ඇසලපුරුව පසලොස්වක පොහොේ දවසකයි. මෙ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සමගින්ම ලෝකයෙහි දහම් ඇස පහළ වුණ චක්හංවුද පාදි. ලෝකයෙහි ධර්ම ඥානය පහල වනා ඥානං උදපාදී අවිද්‍යාව නැති කරලා විද්‍යාව පහළ කරා විද්්‍යාඋද පාදී මෝහාන්දකාරයේ නැති කරලා ප්‍රඥ්ඥාලෝකය පහළ වනා ආලෝකු උදපාදී. මේ කාරණා සියල්ල සිදුවමින් මිසඳිටු ගණදුුරු දුර කරලා ප්‍රඥ්ඥාලෝකය පහළ වෙච්ච උතුම්පුර පසලොස්සක පොහය දවස තමයි ඇසලපුරු පසලොස්සක පෝය දවස. මෙවන් වටිනා සංසිද්ධීන් සමූහයක් සිදුවෙච්ච. මේ උතුම් පෝය දවසේ මේ වෙලාවට නියමිත ධර්මදේශනාව ශ්‍රවණය කරන්නයි හැමෝම දැන් සූදානමින් සිටින්නේ. අද ධර්මදේශනාවේ මාතෘකාව විදිහට, ඔබට කියල දෙන්න බලාපොරොත්තු වන්නේ විශේෂිත වූ මාතෘකාවක් යටතේ කරන දේශනාවක්. මාතෘකාව තමයි තන්හා නිරෝධධය තන්හාව නිරුද්ධ කිරීම හෙවත් නැති තන්හාාව නැතිකිරීම කියල කියන්නේ තව විදිහකින් කියනවනං දුක නැතිකිරීමම තමයි දුක්හ නිරෝධයමයි. දුකට හේතුව තන්හාවයි යම් කිසි කෙනෙක් තන්හාව නැති කරනවනං ඒක අදහස් කරන්නයා දුකද නැති කලා කියෙනෙ එකයි. ත මෙන්න මේ කියන තන්හාව නැති කරන්නේ කොහොමද තන්හාව කියන්නේ මොකද්ද තන්හාවේ තියෙන විවිධ ප්‍රභේදමොනවාද තන්හාවෙ ලක්ෂණ මොන වගේද කියන කාරණාවන් පිළිබඳව කාලවෙලාවට අනුව කෙටියෙන් ඔබට කරුණු කියල දෙන්න ම බලාපොරොත්තු වෙනවා. පෙන්වත්න කවුරුහරි ඔබෙන් ඇහුවොත් තන්හාව කියන්නේ මොකක්ද කියලා ඔබට දෙන්න උතර ගොඩාක් තියෙන පුළුව තහාාව කියන්නේ ස්වාමීන් වහන්ස ආසාවට කියල කිය තන්හාසා කියල තියෙනවාඉන්ට තන්හාාව කියන්නේ ලූභකමට තන්හාව කියන්නේ ඇලීමට ආදරයට සණහසට ප්‍රේමයට ඔයාදී වශිෙන් විවිධ නම්වලින් තන්හාව විස්තර කරන්න පුළුව එව හරි විවිධාර්ථ වචනයක් කවුරු හරි කෙනෙක් තන්හාව කියන්නේ මොකද්ද කියලා මගංහවොත් මං කියන ඉස්සල්ලම කියන උත්තරේ තමයි තන්හාව යනු සිතුවිල්ල කියල තන්හාව කියන්නේ හිතේ හටගන්න සිතුවිල්ලක්. තර සිතුවිල්ලකට තියෙන ආයුකාලය කියද චිත් අක්ෂණය එක මොහොතයි. ඊළඟ මොහොතෙම ඒ සිතුවිල්ල වෙනස් වන. තන්හාව සිතුවිල් ලක්නං තන්හාව ආයුකාලයක් එක මොහොතයි. එතකොට ඒ මොහොතක තන්හාවෙන් බැඳෙන නිසා තමයි මේ මොහොතක සිතුවිල්ලේ බැඳෙන නිසා තමයි අපි හැමෝම මේ අනවරාග්ඩ සංසාරය දිගින් දිගටම මැරිමැරිී ඉපදිපදී මේ සංසාරි සැරිසරන්. බලන්න එක මොහොතක් පාලනය කරගන්න අපොහොසත් වීම නිසා අපිට කොච්චරණං දුක්කන්දරාවක් විඳගන්න සිද්ධ වෙලා තියනවද. මෙන මේ මොහොත හරියට තේරුම් අරගෙන එක පාලනය කරනං මේ සාංසාරක දුක්ඛයන්ගෙන් නිදහස් වෙන්න අපට හැකියාව තියෙනවා. ඒ නිසායි තන්හාව පාලනය කරන්න්ඩෝන, තන්හාව ප්‍රහානය කරන්නන්ඩෝන, තන්හාව, මූලූත් පාටනය කරන්න ෝට තන්හාව නැති කරන්නට ඕන තන්හා නිරෝධය සිද්ධ කරන්න ඕ දැන් ඔන්න ඔබ දන්නවා තන්හාව කියන්නේ සිතුවිල්ලක් කියලා ඊට පසි තන්හාව කියන්නේ මොකක්්ද කියලා තේරුම ඇහවොත් වඩාම ගැලපෙන තේරුම තමයි තන්හාව කියන්නේ අල්ලා ගැනීම කියන එක වරවරයහුත් බැනැතු කියන් තන්හාව කියන්නේ අල්ලා ගැනීමයි. මොනවද අල්ලගන්නේ අල්ලාගන්නේ හොඳ දීවලුත් අල්ලගන්නවා නරග දීවලුත් අල්ලගන්න. අපි දන්නවා මනුෂ්‍යයක් ගත්ත හාම මනුෂ්‍යයෙක් විදිහට අපිට තියෙනවා ප්‍රධාන ඉන්ද්‍රයන් හයක් එ තමයි ඇහැ කණනාසේ දිවශරීරය මනස මේ ඉන්ද්‍රියන් හයට ගෝචර වෙන අරමුණුත්තියන හයක් එවට අපි කන රූප ශබ්ද ගන්දරස පර්ශය ධර්ම කියල. මෙන්න මේ කියන අරමුණු අල්ලගන්න එකට තමයි තන්හාව කියන්න. දර කොහම දල්ලන්නේ අතින් නෙවෙයි හිටින් එතකොට මේ ඇහැටපේන රූපගත්ත හාම ඇහැටපේන හැම රූපයකටම අපි මනා පයිද කැමතිීද නෑනේ. ඇහට පේන හැමරූපයකටම අමනාපත්නෑ අකමැතිත් නෑ එතකො ඩේකින් අදහස් කරන්නම කද ඇහැට පේ නෝඒ දෙජාතියම රූප මනාපරූපත් පේ නවා අමනාප රූපත් වෙන කැමති රූපත් පේ නවා අකමිති රූපත් වේ නවා කැමැත්තයි අකමැත්තයි දෙකම ඇතිවෙන රූපත් පේ එදකට ඔන්න ඔඒ කියන හැම ජාතම රූප අපි මොක දෙකරන්නේ අල්ලගන්න අලාග කැමතිරූපල්ලගත්ත නිසා ඇලෙනවා අකමැතිරූපල්ලගත්ත නිසා ගැටෙනෝ. කැමැත්තයි අකමැත්තැයි දෙකම තියෙන රූපල්ලගත්ත නිසා අයි වනං කමක් නෑ කියල එක තිච්චාව කියල මෝහෙ මුලා වෙනවා. නෙතකොට ඇලීම ගැටීම කියනම ප්‍රධාන මනෝභාවයන් දෙක ඇති වන්න මූලික වෙන සිතුවිල්ල තමයි තන්හාවහෙවත් අල්ලා ගැටීම එතකොට ඔන්න තන්හාවේ ලක්ෂණ දෙකක් තියනවා අටුවාාවේ ලක්ෂණ දෙක විස්තර කල්ල තියනෝ රජ්ජන ලක්ෂණයයි දුස්සන ලක්ෂණයයි කියලා රජ්ජන කියන්නේ ඇලෙනස්වභාවය දුසන කියන්නේ ගැටෙන ස්වභාවේ ඇලෙන් ත්මොකක් නිසාද අල්ලගත්ත නිසා ගැටන්නේ ගැටන්නේ අල්ලගත්ත නිසා. අතහැරයානං ඇලීමකුත් නෑ ගැටීමකුත් නෑ. ඇලීමක් නැති ගැටීමක් නැති තැන දුකක් නෑ. ඇලීම තියන තැනතියන රාගය ගැටීම තියෙන තැන තියෙන දවේශය මුලාවීම තැනතියන තැනතියෙ මෝහය. රාගදවේශ මූහ තියෙන තැන තියෙන්නේ කෙලෙස්. කෙලෙස් තියන තැන සත්වයා නැවත සසරට වැටෙනවද නැත වැට. සසරට වැටෙනවනම් සසරට ආවේනික වූ දුක්වලට මුහුණ දෙන්න වෙනවා මනවාද ජාති, ජරා ව්‍යාදි මරණ සෝක පරිදිේව දුක්කදෝමන සුපායාසාදිී දුක්. තර දුක්වලට මුහුණ දෙන්න වෙන්නෙම එකක් නිසාද කෙලෙස් සහිතවීම නිසා ර කවුරු හරි කෙනෙක් ඒ රාගදවේශමූහ පදනම් කරගත්ත කෙලෙස් වලින් ඇත්තුනානං ඒ කෙලෙස් නිරුද්ධ කරානං එතකොට ඒ කෙලෙස් නිරුද්ධ කිරීම නිසාම එයාලගෙ හිතේ රාගදවේශමූහ ඇතිවෙන් නැති නිසාඇය සසරට වැටෙන. සසරට වැටෙන්නේ නැත්තං සසරට ආවේනිික වෙච්ච දුක් විනෙන්න වෙන්නේ නෑ. දුක්විඳන්න වෙන්න ත්තං එතන තියනමකද දුක නැති තැනතිෙනෙ සැප ඒ තමයි නිවන ආන්නේ නිවන සාක්ෂාත් කරගන්න නම් කද කරන්න ඕන තන්හාව ප්‍රධාන කෙලෙස් නිරුද්ධ කරන්නඩුව ඊළඟට දැන් ඔන්න අපි දන්න ද තන්හාව කියන්නේ මකද්ද කියලා කිව්වෝ තන්හාවේ ලක්ෂණ දෙකක් තියනවා ඒ තම ඇලින ලක්ෂණය ගැටෙන ලක්ෂණයයි තන්හාව කියන වචනයෙන් අදහස කරන්නේ අල්ලාගැනීමයි කියලා ඔන්න ම මතක් කලා ඊට පස්සේ තන්හාවෙේ ප්‍රබේද තියනවා මනෝද තන්හාවෙ ප්‍රබේද මූලිකව ගත්තත් තන්හා ජාති තියනවා දෙකල් කියනවලන්න තන්හා ජාති දෙක ගොඩාක් වෙලාවට මතක්යනවා මකදද කාම තන්හා භවතන්හා භව තුනත් තියනවා නති නේද? ඒ හරි උත්තරේ තන්හාජාති තුනක් තියෙනවා ඒ මොකදද කිය ඇහෝොත් ඒ උතර හරි ද මගේ ප්‍රශ්නයක වුණ එක නෙවිනි මගේ ප්‍රශ්නය වනේ තන්හාජාති දෙකයි ඒ මොකක්ද කියලා ඔන්න මතක තියාගන්න තන්හා ජාති දෙක ඒ තමයි සමුදාචාර තන්හාවයි වට්ට මූලික තන්හාවයි ඔන්න තන්හා ජාති දෙක සමුදාචාර තන්හාවයි වට්ට මූලික තන්හාව. සමුදාචාර තන්හාව කියන්නේ ආයතනවල හැසිරෙන තන්හාව. ආයතන කියල කියන ොකත්. ආයතන කියන ගුවන් දිලි සංස්ථාාවරූපය සස්ථාාවය වකිව නෙවේ. මෙතන ආයතන කියන්නේ අධ්‍යාත්මික සහ බාහිරව ඇතිවෙන ආයතන අපි වගේ, ආයතන ජාති දෙකක් කියන අධ්‍යාත්මි කායතනයි බාහිරායතනයි අධ්‍යාත්මික ආයතන තියනවා හයක් ඒ තමයි ඇහැ කන නාසය දිව ශරීරය සහ මනස අපිඔට ඉන්ද්‍රිය කියන නමත් පාවිච්චිකය කරනවා. එතට බ වචන අපිට ඔන්න ආයතන කියන නම දාලක් පාවිචි කරන්න පුළන්පාලයෙන් කහොමද චක්කායතන සෝතායතන ගානායතන ජිවහායතන කායායතන සහ මනායතන කියලා එවට කන අධ්‍යාපමිකා යතන කිලමුකද තම රපය ඇසුරහි තමයි ඒ ක්‍රියාත්මක වේද එලට බාහිරායතනති නො හයා ඒ තමයි අ අධ්‍යාපික ආයතන වලට ගෝචරවෙන අරමුණු ඒ අහායමුණවාද ඒවට කියනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියලා. රූපායතන සද්දාායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බායතන සහ ධම්මායතන කියන්නේ අන්නේ අධ්‍යාත්මික බාහිර ආයතන හයට. එතකට මෙන්න මේ රූපශබ්ද ගන්ධරස ස්පර්ශ ධර්ම කියන බාහිර ආයතන හා හැසිරෙන. ඒවා බැඳුන තන්හාවට කියනවා, සමුදාචාර තන්හාව කියල. ඒ අනුව ගත්තහම සමුදාචාර තන්හා තියෙනවා කියද. හයක්. කට අපි දැන් කරන්නම කද අර බාහිර ආයතනයට තන්හා කියන නම එකතු කරලා පාවිච්චි කරනවා දැංඋදාහන එකට ගත්තොත් ඇහැ කියන අධ්‍යාත්මික ආයතනයට ගෝචර වෙන බාහිරායතනයම කදද රූප අන්න රූප කියන එකට අපි තන්හාව එකතු කරනවා එතකොට ඒට කියනම කියල රපතහා රූප තන්හා කියන්නේ සමුදාචාර තන්හාව නියෝජනිික කරන එක තන්හාවා ඒ දිට හයක්තියෙන මොනාද රූපතන්හා, සද්ධ තන්හා, ගන්ධ තන්හා, රස තන්හා පොට්ටබ් තන්හා සහ ධම්ම තන්හා. ඔන්නඔය තන්හාහයට කියනවා මොකක් කියලද සමුදාචාර තන්හාව කියලා. ඊට පස්සේ දෙවනි තහාවමංකිවනි තන්හා වර්ග දෙකයි කියල දෙවනි තන්හා මකද දෙවනි තන්හාාව වටට මූලික තන්හා වට්ට කියන වචනය පාලීෙන් පාවිච්චි කරන්නේ සංසාරය කියන අදහසට සංසාර දුක ගැන කියනකොට කියන වටට දුක්හ කියලා සසර දුක එතකොට වටට මූලික කියන්න එමකදද සංසාරයට වැටින්න මුල් වෙන හේතුවෙන තන්හා සංසාරට වැටෙන්න්න හේතුවන්න මුල්වෙන තන්හා ජාති තියෙනවා කියද්ද තුනක්. ආන එතුක ටන මුලීගියබුත්තරේ හැරියනවා. තන්හා ජාති තුනයි මනාදී කාමතන්හා භවතන්හා විභාවතන්හා ඔය තන්හා තුනට තම වට මූලික තන්හා කියන්. ඔය තන්හා තුනෙන් තමයි සත්වයා සංසාරට වැටෙන්. එතකොට සංසාරය කියන්න එම කද්ද කියන එකත් අපි තේරුම්ගන්න ඕන. සංසාරයේ කියන්නේ සත්වයා සැරිසරණ ඇවිද යන්න තැන. මූලිකව ගත්තොත් සත්වයෙකුට ඇවිදයන්න සැරිසරන්න පුළුවන් පවතින්න පුළුවන් තැන්කී ඇත්තිය නොද. තුනක් තියෙනවා. සත්වයකුට පවතින්න පුළුවන් තැන් තුනට කියනවා. භවත්්‍රය කියලා මොන අද භවත්්‍රය ඒ තමයි කාමභව රූපභව අරූප භව එක ලෝක වශයෙන් හැඳේ නොත් කාමලෝක රූපලෝක අරූපලෝක එතර මෙන්නම කියන කාමභව රූපභව අරූපභව කියන භවත්්‍රය නියෝජනය කරන ලෝක තියනවා කිය අද්ද තිස්ස එකක් කාමභවය හෙවත් කාමලෝකයේ නියෝජනය කරන ලෝක තියෙනවා එොළහා ඒට අපිගේන සතරපායයි මනුෂ්‍යලෝකයි කාමාවචර දිව්‍ය ලෝක හය. එට පස්සේ රූපභවය හෙවත් රූපලෝකයේ නියෝජනය කරන රූපා වචර බ්‍රහ්ම ලෝක තියෙනවා කියද දාසයක් අරූපභාවය නියෝජනය කරන අරූපාවචර ්‍රහ්මලෝක තියෙනවක යද්ද හතරක් ත දාසයි හතරයි විස්සයි එකොළහයි තිස්කයි ඔන්න ය තිස්ස එකට කියනවාම කක් කියලද එක්තිස් තලවය කියලා එකට මේ කියන එක්තිස් තලයෙන් සමන් විතවෙච්ච තැනකට අපි කියන නම තමයි සක්වල කියලා ඒ වගේ සක්වලවල් කෝඩි ප්‍රකෝටි ගාන මේ විශ්වය පුරාවටම පවතෙනුම්. ආන්න ඒ සක්වලවල් සමූහයට තමයි සංසාර කියල කිය. එතකොට ඒ සක්වලින් සක්වලට මාරුවමින් ඒ සක්වලවල් ඇතුළෙ තියෙන ලෝකිං ලෝකෙට මාරුවමින් ඉපදෙමින් මැරමින් ගමන් කරන ගමනට තමයි සංසාරචාරිකාව කියල කියන සසර සැරිසරණවා කියල කියන්නේ එකයි. ඔහොම සැරි සරාගෙන යද්දි අපි ඇවිල් ඉ අපිපදිලා ඉන්න මේ සක්වල විශේෂ සක්වලක් මේකට කියන්නේ මොනසක්වල කියලද මගුල් සක්වල කියලා ඇයි මගුල් සක්කල කියන්නේ කේන්ති කියයාම කියන ෝචන න්න වේ මගුල් සක්වල කියන්නේ මේ සක්වල විතරයි ලෝතුරා බුදුවරු පහළවේ එතකොට බලන්න මේ දීර්ග සංසාර ගමන කෝමරි විදල ඇවිදල ඇවිල්ල පෙරිල්ල පෙරිල ඇවිල්ල නැවතිලින්නේ හොඳම තැන නේද බුදුවරු පහලවෙන්න තැනක විතරයි ධරමය පහල වෙන්න. ධරමය පහල වෙන තැනක විතරයි කල්්‍යයාන මිත්‍රයෝ පහලවෙන්න. කල්්‍යයාන මිත්‍රයන්ගේ ඇසුර ලැුණොත් විතරයි සද්ධර්මය ශ්‍රණීය කරන්න පුළුවන් කමලකෙන්. සද්ධරමය ශ්‍රවණය කරන්න පුුවන්කම ලැබුණනොත් විතරයි නිවන් මග විවරවෙෙන් නිවන් මග ගමන් කලොත් විතරයි සසරදුකෙන් නිදහස් වෙන්න. සසරින් නිදහස් වෙන්න දුකින් නිදහස් වෙන්න සුදුසුම තැන ඔබා පිපදිලියෙන් ඒකින් උපරිම ප්‍රයෝජන ගන්න එක අපි හැමෝගෙම වගහීමක් වෙනවා ඉතිං කෙසේ විතත් ඔන්න මම දැන් සසර කියන්නම කද්ද කියල බට කිව්වා මෙන්න මේ සසර සත්වයා සැරිසරණවා ලෝකෙන් ලෝකෙට මාරුවමින් සක්වලින් සක්වලට මාරුවමෙන් ඉපදමෙන් මැරමින් මෙදීර්ග සංසාරයේ සැරිසරණු එහෙම සැරිසරන්න ප්‍රධානම හේතුව තමයි තන්හාව. එතකොට ඒ සක්වලක භවත්්‍රය නියෝජනය කිරීමක් තියෙනවා කාම භව රූප භව අරූප භව කියලා. ඒ ඒ භවයන්හි උපදින්න ප්‍රධාන හේතුව තමයි ඒ ඒ තන්හාව. ත කාමභාවයේ උපදින්නේ කාමතන්හාව නිසා. රපභවය උපදින්නේ භවතන්හාව නිසා. රූපාදී අරමුණු නැති ඒවා ප්‍රකට නැති තැංගල උපදින්නේ. අරූපභාවය උපදින්නේ විභාවතන්හා නිසා. බුදුහාමුදුරු ධර්මයෙහි දක්වලතියනෝ. තන්හා ජනේති පුරිසං. මේ ලෝකයේ සත්වයා උපද්ධවන්න ප්‍රධානම හේතුව තමයිම කදද තන්හාව එතරුන්න්නුඒ තන්හාව එත ඒකට තමයි වට්ට මූලික තන්හාාව කියන දැ මේක මම තේරෙන විදිහට කියන්න මුලින් කිව්වනේ සමුදාචාර තන්හාවක්ගට බාහිර ආයතන හා සම්බන්ධෙන් ඇතිවෙන තන්හාව රූප ශබ්ද ගන්ධරසස් පර්ශය ධර්ම කියන කාරණ මෙන්න මේ කියන කාරණ කාමලෝකෙ පරිහරණය කරන්න තියෙන කැමැත්තට තමයි කාමතන්හාකය. එතකොට මේ කියන කාරණාටික කාමලෝකේ පරිහරණය කරන්න කැමත්තක් ඇතිවෙච්ච ගමක් අන්න කාමතන්හාාව ඇතිවෙන. එතු පස්සේ ඒ ආශාව ඉෂ්ට සිද්ධ කරගන්න කරම රැස් කරනවා. දැන් රූප ශබ්ද ගන්දරස පර්ෂ ධරම කියන අරමුණු තියෙන ඒවට තන්හාාවක් ඇතිවෙන වෙනවා ඒ තන්හාාවේ එකක් ඒට ගන සමුදාචාර තන්හා. ඊට පසි ඒවට තන්හා ඇති කරගෙන ඒවා පරිහරණය කරන්න තවත් තැනකටත් අන්හාව ඇති කරගන්න. අන්නේකට තව වට මූලික තන්හා කිය. ඒ වට මූලික තන්හාවෙත් කාමතන්හාව කාමලෝකවල අරමුණු පරිහරණය කරන්න ඇති කැමැත්. ඊළඟට රූපාදී අරමුණු කාමලෝකවල පරිහරණය කරනවාට වැඩිය, සියුම් මට්ටමට පරිහරණය කරන්න කැමැත්තක් ඇතිවෙනවා ආන්නේ කැමැත්ත මුල් කරගෙන තමයි රූපාාවචර ප්‍රහ්ම ලූකවල උපද භවතන් හා ඊට පසේ මේ සියුම් වෙලා ගිහිල්ල කාලයක් සියුනාම අ ගුරෝසුකම වැඩියෙන් දැනිලා ඒවා සියුම් මට්ටමට කැමැත්ත ඇති කරගෙන ඉවාසේ සියම් එකත් ගුරෝසු විදිහෙට දකිල් දැනන්න ගන්න කාලයක් යනකොට එතට ඒ එහෙම සියුම් භවක්ත් නැතුව ඉන්න නැතුව මේ අරුණු පරිහරණය කර නැත්නං කියල හිතෙනවා සිවුම් එකත් ගොරෝ සු භාවට දැනිලා ඒකත් නැතුවෙයි නැත්තන් කියන හැඟීම ඇති වෙනවා එක තව කැමැත්තක් කියන නොපැවැත්මට තියෙන කැමැත්ත කියල එකත් කැමැත්තක් තන්හාාව ඒකර තමයි විභවතන්හාාව කිය ඒකෙන් ැරිල ගිහාම තම රූපාචර ්‍රහ්මලෝකොලොපති මේ සරල නිදර්ශනයකින් මෙහෙම කියන්න පුළුවන්. දැන් ඔය ඇත්තුූ ගෙදර කෑම වයනෝ කෑම උයලා උයපු කෑම පිගානකට බෙදාගන්න. ඒ දැන් බෙදාගන්නම කක් නිසාද ඒ කෑම කන්න තියෙන කැමැත්ත නිසා නේද එක එක ව්‍යන්ජන බත් එහෙම අපි වෙන වෙනම බෙදාගන්න ඒවට තියන වෙනවෙනම කැමැත්ත නිසා. බත් පිංගාන හරියට අපි ගත්තොත් අරමුණු පිගානක් වගේ නේද මේ බත් පිංගානය තියෙනවා රූප නැමතිවියන්ජන ශබ්ද නැමතිවියන්ජන ගන්ධ නැමතිවියන්ජනෝ යාදී එවතික තියනවා එතුට දැම් බත් පිගාන බෙදාගත්තහම බත්ගන්නාසයි තමයි බත්කන්නාසිහින්දනි බත් පිගාන බෙදාගත්තේ ඊට පසි ආසාාවක් ඇතිෙනවා කද ඒ බිදාගත්ත බත් පිගාන කන්න තැනක් හොයාගන්න තාසාාව ඇතියෙන. මෙෙම සමහරුන්ට ආසයි. බෙදාගත්ත ගමන්ම කුස්ේ හිරමණී උඩවාඩීලගන්න තාස හිතෙන්න්න පුොළුවන්. නේද. තම හිෙනනකුට ආසේතෙන් පපුන හැනැ මෙෙ හොඳ නෑ චරමාරුවෙන් ඔය පි දැලිගාගෙන කණ්ඩුන්නෑ කාමරේ කෑමමීසිට ඇරලම කණ්ඩෝන කියලා කැමැත්තක් ඇතිවෙන්න්න අපපුන්න තම තැනකර ගිහිල වාඩීලගන්න කැමැත්ක් ඇව. බලත් එකම බත්ිගන්න නමුත් කන්න එකක තැන්ග වල කැමැත්වේෙනවා ඊට පසේ ආපහු කැමැත්තක් ඇතිෙන කොහොඳ මේම කනවට වැඩිහොඳ පොඩි ටෙලිනාට්‍යයක් බලබල කෑව නහං කියලා ටීව එක ඉසරට ගිහිල්ල වාඩි වෙල කන්නත් කැමැත්තක් ඇතියෙන පුළුවන් නේද ගෙදරම ඔබ කීතැනක වාඩි වෙලා කනවද කියල බලන්න සාමාන්‍යෙන් ඒ මොකද ඒඒ කෑම කන්නේ ඒ අවස්ථාවලති පහලන එක එක නිදී කැමැත්ත ඉති සමහරුට විිහිමත් හිතන හමදාම ගෙදරින් කාල කාල එපා වෙලා ඩ රෙස්ටරන්ට හිකට ගීල කන්න ඇත්තම් හොදයි කියලා හිතන නේද ඒක තවත් කැමැත්ත ලංකාවගෑම කාල කාල එපාවෙලා චයිනීස් කෑම එකක් ඇවන හොදයි කියල ත ොකද ලංකාවේ චීනටත් දෙැඩි පුද්යේ නන නේද එතකොට ඒවාගේ ඔන්න එක ඒ කැමැත්ත ලන්න කෑම පි ාන බෙදා ගත්තට එක කන්න එක තැන්වල වාඩිවෙල කන්න කැමැත්තක් ඇවෙන අන්නේ වගේත රූප ශබ්ද ගන්ධරස ස්පාර්ෂ ධර්ම කියන අරමුණුවලට තියෙන කැමැත්තට කියනවා සමුදාචාරතන්නාව ඒ අරමුණු ඒ ඒ තැන්වල පරිහරණය කරන්නට කැමැත්තක් ඇති වෙනවා. ආන්නේ කැමැත්ත කාමතන්හා භවන්න විභවතන්හා කිය කිය. ඒ කැත්ත ඇති උනහමකද කරන්නේ ඒ කැමැත්ත ෂ්ට සිද්ධ කර ගැනීමට අවශ්‍ය කරන ව්‍යායාමය කැපවීම කරනවා. දැංහිතන්න කුස්සයේ ඔයපුෑම කෑම මේ සේ බෙදාගෙන කන්න කැමතිනම් නේද ඒට අදාල පින් අන්්ටික හොයලතියා ගන්න්ඩ ඕන ල්ළංඟට ඩිශේෂ්ටික ඔක්කොම හොයලතියා ගණ්ඩ ඕන අත් පිහදානේ වතුරබොන කෝප් ඒව ලස්සට තිය රංචි කරලන තර කරන්නවා. එතුර ඒකට ිහිසෙන්න්න නිකං එකසැරට හසි බහල වෙන්නේ මහන්සි වෙන්ඩෝ නේද. ආන්නේ වගේ අ කැමැත්ත ඇති වුණට පසේ කැමැත් ෂ්ට කර ගැනීම සඳහා ක්‍රියාපක වෙන වගේ. මේ රූපාදී අරමුණු කාමභවවල, රූප භවවල, අරූප භවවල පරිහරණය කරන්න කාට හරි කැමැත්තක් ඇති වනාම කැමැත් ෂ්ට සිද්ධ කර ගැනීම සඳහා. සිතිංකයින් වචනයෙන් මකද කරන්ඩෝ කර්ම රැස් කරන්ඩෝ. කැමැත් ෂ්ටකරීමට අදාළ වෙන ඒ සපසම්පත් ලබා ගන්න ඒ තැන්වල පහළවෙන්නට අවශ්‍ය කරන කර්ම රැස් කරන්ඩෝ. ආන්නේ රැස්කරපු කර්මානු රූපෝමකද වෙන්න ඒ ඒ භවයන්හි පහළ වෙන. ඒ ඒ භාවයන්හි පහළවීම නිසා භවයට ආවේනික වූ ජාතිජරා ්‍යාධිමරනාාදී දුක්වලට ගුදුරුවවෙෙන් වෙෙන. කැමැත්ත නිසා උරුම වෙලාතිී නන්තිවිදමකත් දුකවිතරයි. මෙන්න මේ යථාර්ථය කවුරු හරි කෙනෙක් හොඳට දැන ගත්තාම ඒ ඇැනැත්තාමකද කරන්නේ මෙන්න මේ තන්හා ජාති නැති කරගන්න වෑයම් කරනවා. තන්හාව නිසා උරුමුණේ දුකවිතරයි කියල තේරුම් අරගෙනඒ තන්හාාව නැති කරගන්න වෑයම් කරනවා. යෝ තස්සායේව තන්හාය අසේසවිරාග නිරෝදු මේ කියන තන්හාවම ශේෂ නැතිව ඉතිරි නැතිව නිරුද්ධ කරලදා නේවාර්තියන කැමැත් අතහරින්න වැෑයම් කරනවා. පඒ සඳහා තන්හාව ඇතිවෙන දීවල් අතහරින පටිනිස් සර්ජනය කරනවා. ඒවයින් මිදේ නො මුත්ති. අනාල වේවාට කැමැත්ද නැතුව ඉන්න වාසය කරන්න පුරුදු වෙනවා. ඉතින් පෙන්වත්න බන්න මේ කියන තන්හාව නැති කරගන්න මේ සමුදාචාර තන්හාව වට්ට මූලික තන්හා කියන තන්හා ජාති දෙකම නැති කරගන්න ක්‍රියාත්මක වන්න ඕන ඒ සඳහාම කද්ද කරන්න ඕන පන්හාව නැති කරන්න තියන ප්‍රාථමකම වැඩපිළිවෙල තමයිමද්ද දානය කියල කියන් දානය කියන හිතන්න එපා සහ මුලින්ම තන්හාව නැති නොෝකය ගොඩාකයි හිතාගෙනඉන්නේ දන්දුන්නාම ඒක නිවනට ප්‍රමාණවත් කියලා. එහෙම ප්‍රමාණවත් එන්නේ. ධානයෙන් පමණ සෑහීමට පත්වෙල නිවන් දකින්න ඉත එපා. එහෙම නම් ලංකාවේ සිංහල බෞද්ධිහන්ට වැඩිය අසිංහල අබෞද්ධයෝ පිට රටවල් ඉන්න කුච්චට දන්දිෙනයින්න නොව. නේද. කිසිීම බලාපොරොත්තුවන් නැතු ලෞකෙ කාපේක්ෂාවන් බලාපොරොත් තුමකක්කත් නැතුව දන්දිෙනයි න්නව ද අපේ එහමන දන් දෙෙන්නේ මොනොහරි බලාගෙනන බලාපොරොත්තුවෙන් දන් දෙෙන්න්න එපා කියල කිව හම සහර්වාථික්කම කියෙලතිෙනවා නිස්වාමන් වාස වගේ කිව්වගේම තම මන් දන් දෙෙන්නේ මං යාලට දෙනවා හැබැයි කිීම දෙම යාලකින් බලාපරොත්තුවවෙන්නේ නෑ යාලට බොනෝදදිී මටරන්න පුළුව මං යාල්ට කරනවා මිසාක් මං යාලකින් බලාපපුරොත්තු වෙන්නේ හැබැයි ඉතින් මන් දුන්න බව හිතේ තිබ්බුත් ඒ ඇති කියරකිෙන. ඒ මොක ඒ තවත් බලාපොරොත්තු සහගත වීවා නද? ඒ තිබ ැ නු ොන් බලන්න ග අනසපපුරුෂය ගුණ මක්කුව මංගේ යාල්ට කරේ මෙහෙමයි පලන්නකු කිසිම දෙ මතගන ඇදැන්යාලට කියල් එත අන්තිදමොක දෙෙන්නේ අපේ හිතේ ගැටීමන්න ඇයි ගැටීම ආවේ අපි අර දීපුදේ සම්බන්ධයෙන් තන්හාවි අල්ල ගත්තා නේද ඒ නිසාමකද කරන්න ඕනු ඒ තන්හාව නැතිකිරීම සඳහා අතහරන්න ඕන ඒ අතහරීම සඳහා භෞතික දේවල් අතහරින එක මූලිකව සිද්ධ කරන්නවා. ඔබ කැමති දේවල් තියෙන ටිකටි අත්තහරෙන් දැම් මිකාන්තාපාර්ශවර නම් ඕොන අතහැරීමේ වැඩේ පටන්ගන්න පුළුවන් කොතනින්ද අල්මරියෙන්ම පටන්ගන්න පුළුවන් දන් ගෙදර ගහිල ඇරල බලා නල්මරයේ ඇඳපු නැති සාරි හීත් තියෙන නොද කියලා ආසාාවට බලබලදා සමාට සාරි විසිපහා තිය තියෙනවා අල්ල පුවත් නැති ඇතු ඒඒවාගේ දේවල් තියෙනවනම් ඉතින් එක එක දෙන්න. අඳන්න පුළුවන් අයට දෙන්න. මන් දන්න ඔ සමහර විවාාහිච්ච මාතුරු හොඳටම නාකි. හැබැයි වෙඩින්න එකට ඇඳපු කෝට්ට එක තාමල් මරරිල්ලන්න්නවා. මවා මාරුවිදදාප කෝට්ටික කියල හිත හිතද දන්නත් න. එති කිසේ වෙතත් අන්තිමේදී. ඒ මොකද තන්හාව කාව කනව අඳන්න පුළුවන් කාලි කාටහරි දෙන්නඩෝ. සමහර අම්මල, හමයි පංච කාලද සෙල් අඟරපු සෙල්ලම්බඩටි එකතුපුරගෙනන්නවා සොල් දොර ොඩ ගහගෙනනේ අවරුද්ේෙදිපුතා වරුද් ෙති පාවිචිරපු කාරයක පැස බෝණික්කමේකයි යයාදී වසින් අවරුදු දහය දොලා දක්වා ඇකතුර කොච්චර න්නද ෙල්ලම්බඩුව කත් ගන්න සල්ලි නති පුති හිික ළමයි. ඉති දීල දාහන්න අතහරි නො මරන්න කොට අරගෙන යන්නනේ. ඉතින් අන්න ඒවිදියට බෞතික දේවල්. මිල්ල මුදල් වලට ඒනත් වෙනත් බෞත එක ඇඳුම් පැළඳම්වලට කෑම බීමවලට ති නාශාව නැති කරන්න දානය හරි. හැබැයි එහෙම දන් දුන්න කියල රූපතන්හාාව නැති වෙනෝත්. සද්ධ තන්හාාව නැතිවෙනත් ගන්ධ තන්නාව නැතිවෙන එහම තන්න නැතිවෙන්නේ. ද ඒ තන්හා නැතිවෙන් නැත්තං සසරට එන එක නවත් අන්න පුළුවන් නවත්තන්න බෑ. එඒනම් සසරට එන හිදනේ දුකට පත් දෙන්නවින් දුකින් නිදහස්සෙන නමුකද කරන්න ඕන සසරට එන්නට හේතු වෙච්ච මේ තන්නාව නවත්තාට ඒ අන්හාාව නවත් අන්නම ගද කරන්නඕන පරිහරණය කරනු ලබන සෑම අරමුණක්ම විදර්ශනා කරන්න පුරුදුුවෙන්ටෝ. අපි ඇහෙෙන් බලන සෑම රූපයක්ම කනෙන් අහන සෑම ශබ් දෙයක්ම නහයට දෙන්න සෑම ගඳසුවදක් දිවට දැනන සෑම රසයක්ම කයට දැනන සෑම පහසක්ම විදර්ශනා විදර්ශනා කන මකත් විශේෂීම් බලන මකදද විශේෂීම් බලන්නේ ඒ අරමුණුවල තියන ත්‍රිලක්ෂණය අනනිත්‍යදු නත්ත කියෙන ත්‍රිලක්ෂණය ආන තක් අරමුණවල දකිනකොට ඒ අරමුණුවල තන්හා ඇතිවෙන්නේ ඇයි ඒවා මොහොතක් බාසා වෙනස්සල අනඒව කියලා දන්න නිසා ත මේ හැමරමුණක්ම මොහොතක් බාසා වෙනස් ෙලා යනවා අ නිත්‍යයි කියලා දැක්කහම අනිත්‍ය වූ දේවල් වල තන්හාව ඇතිවෙන්න. තන්හා ඇතිවෙන්න ඇත්තන් ඇලීමක් නෑ ගැටීමක් නෑ. ඇලීම නැති තැන රාගයනේ ගැටීම නැති තැන දවේශය නෑ. එතකොට ඒ ඇලීම ගැටීම ඇතිවෙන නැතිවෙන විදිහයට හිතන්න පුරුදුුවෙන එක තමයි විද්‍යාව පහළ වෙන තැන අවිද්‍යාවන මෝහේනෑ. රාග දවේශ මූහ නැති තැන කෙලිස් නෑ කෙලිස් නැති තැන නිවන. ආන්නේ නිවන නිවන් සැප ලැබේවාගව ගම සාධකිවර ලැබෙන්නේ ඒකට අනුගමනය කළ යුතු ප්‍රතිපදාව තියනෝ ආන්නේ ප්‍රතිපදාව හොඳින් අනුගමනය කරන්න ඕන ඒ නං මෙන්න මේ කියන තන්හාව නිරුද්ධ කිරීම සඳහා අවශ්‍ය ප්‍රාථමික වැඩපිළිවල තමයි දානය ඒවාගේම තන්හාව නැති කිරීම සඳහා අවශ්‍ය ගැඹුරු ප්‍රතිපදාව තමයි සීල සමාධි ප්‍රඥා කියල තේරුන් අරගෙන් ප්‍රඥාව උපරිමේ තමයි විදර්ශනා ප්‍රඥාව කියල වටහාගෙන. අරමුණු මොහොතක් පාසා විදර්ශනා කරන්න ඔබ පුරුදුනුත් ඔබේ හිතේ ගොඩ නැගිය හැකි තන්හාව ඔබට නිරුද්ධ කරන්න හැකියාව තියෙනවා. ඒ තන්හා නිරෝධය දුක්හ නිරෝධයයි. ඒ තන්හා නිරෝධය කර්ම නිරෝධයයි. ඒ තන්හා නිරෝධය නිවනයි. අන්නේ නිවනිින් සැනසන්න තන්හා නිරෝධය කියන මාතෘකාව මුල් කරගෙන සිදුකළ මේ කෙටි කරුණු පැහැදිලි කිරීම ඔබට උපකාරයක්ම වේවා කියලා ඉත සිතිින් ප්‍රාර්ථනා කරනවා. අවසරයි සාමින්ද්‍රයන් වහන්ස දවස්සේ ධර්මානු ශාසනාවේ දයිකත්්‍යයන් සඳහන් කරන්නට මීගි දෙමෝපියන් ඥාතින් නැතුළූ සෑමදිනාටම නිර්වාණ බෝධය පිණිස හේතුවාසනාවේවායි පතමින් ධර්මදේශනාවේ දයිකත්වයගෙන. ටතු කරනවා ගල්කිස්සේ පදිංචි පින්වතියක් විසෙන්. දෙදහස් විස්තුනේ අගොස්තු පළවන දින උපන්දිනයේ එදන දෙදා ශස්තුනයේ පෙබරවාරී එකළොස්තුන දින අබහෝ ප්‍රාප්ත සඳර් ලංකාවේ විසූ ලක්ෂ්මන් රංජිත් පෙරේරා පියාට නිවන්සුව ප්‍රාර්ථනා කිරීමත්. චන්ද්‍රා දිසානායක මෑනියන් සච්චිනි සුරංජිතා දියනයට නිරෝගිස්සුවේ ප්‍රාර්ථනා කිරීමත්. සච්චිනි සුරන් ජිකා දියණිය චමින්ද වේරගොඩ බෑණනුවන් දුෂාන් චේතිය බෑනනුවන් සංජීව බුද්ධික පුතා ඇතුළු සිලුම ඥාතින් සමූහාට ආශිර්වාද කරමින් ධර්දේශ්නාවේ ධෛකත්්‍රයගෙන කටුතු කරන්නේ චන්රා දිසානායක මහත්නය විසින්. කොට්ටාව වනිවෙල් කොල සම්බෝධී යෝගාශ්්‍රමාදීශ්වර කම්මට්ඨානාච්චාරය අතිපූජනීය, කොට්ටාවේ සුමන ස්වාමින්ද්‍රයන් වහන්සේගේ, අද දිනටේදන පන්දිනය වෙනවෙන් උන්හන්සේට නිදුක් නීරෝගීස්ුව චිරචීවනය ප්‍රාථනනාකරමින් ධර්මදේශනාවේ දායිකත්යගෙන කටතුගන්නනවා පන්ිපිටිය මාල පල්ලංක දෙෙස්සේ කොළයි පදිංචි ස්ොර්ණා වෙත්තසිංහ මහත්මිය විසෙන්. දෙෙදහස් පාහලවේ අප්‍රේල් දවන දින විය වූජ රාජරාත්න මෑණියන් වසර තිස් හතරකට පෙරමියගිය කිත්සිරි හේරාත් සොහිර හලස්තු. වසරකට පෙර අබහප්‍රා් ධයබර පියාණන් ඇතුළු සිලු දෙනාට පින් අනුමෝධන් කිරීමත්. පින් බලාපොරොත්තුවන සිලුම ඥාති මිත්‍රාදිීන්ට්‍ර පින් පෙත් අනමෝදධන් කිරීමත්, පවුලේ සිලුම දෙනාට ආශිරවාද කිරීමත්. දර්මුණුබපුරු මිනිබිරියන් සිළුම දෙනනාට ආශිදරාධ කරමින් ධර්මදේශනාවේ දායිකත්තයගෙන කටුතු කරනවා වැලිවේරිය කිරිකිිත්ත පාර අංකසූතුනෙන් එකෙහි රාජරත්න පවු්ලේ සිලු දෙනා විසින්. කටුබැද්ද ශ්‍රී රාහුල මාවත්ත ආදර්ශ නගරේ තුංගන පටුමගේ පදිංචි රිචට් බදධවිතාාන තුෘෂටා බද්ධවිතාන්න දෙපළගේ දෙමවපියන්වන මොනිස් බද්ධවිතාන ස් හෙන්ඩිද සිල්වා. මේගේ සහෝදරයන්වන සහ විල්සන් බද්ධවිතාන මයිකල් බද්ධවිතන සුනිල් බද්ධවිතාන ගාමනී බද්ධවිතාන ස්ේසිත එලිසා ම්හබඩ ස්ම් ඔලිවර් ඇතුළු සිල්ම දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායිකත්ය ගෙන කටුතු. රන්නවා කටුබැද් ත්‍රී රහුල මාවත ආදර්ශනා කරේ තුන්හන පටුමක්ග අංක හැට හත නිවසේ පදිංචි රිචට් බද්ධ්‍ය විතාාන සහ තුසිතා බද්ධ විතාන විසේෙන්. හේමල් විතාරණ සහ බුද්ධිකා පාටලී දෙ දෙනාගේ සුජීවත්ව සින්න දෙම ෝපියන් වන රංජිත් කුමරසිරරි අපපිලවිතාරණ නන්දාවිතාානගේ කල්ලානි ගුණවර්ධන ඇතුළ සිරුම දෙනනාට නිරෝගිස්සවේ චිරචීවනේ ප්‍රාර්ථනා කිරීමමාත්. සෝරියන්ගේ සිලු දෙනනාට කල්ල හැනමෙත්ත සිරු දෙනනාට ඔන්ගේ පෞල්ල දූදරුවන්ට. නෑන්ට නිවන් සෙත ශාන්තිය ප්‍රාර්ථනා කරමින් සහ ගෞරනේ දේශකන් වහ සිටතාාශිරවාධ කමින් ධර්මදේශනාවේ දායිකත්තයගෙන කටතු කනවා හේමල් විතාන මහතා සහ බුද්ධිකා පාටලි විසින්. දැන්. ගෞරනිය දේශක යන් වහසේසි දුකරන පුුණ්‍ය අනමෝතනාව. හොඳයි පින්වත්න්නේ දැන් බොහෝ පිරිසකට ධර්මයශ්‍රවනය කරන්න අවකාශ සලසාදීම තුළ ධර්මදාානය පවත්වල මේ උතුම් ධර්මය ලොවට දායාද වෙච්ච දවසේ වටිනා ධර්මදානයක් සිදු කරලා අප්‍රමාණ පින් සිතුවිලි සමුදායක් පහළ කර ගත්ත මුොහොතේ රැස් කරගත්ත දාාරතර කුසල ශක්තිය ෝ බහැම දෙනාගේම නමින් පරලූසපත් ඥාතීන්ට අනුමෝදන් කරමු දායකත්වේ දරපු පින්නතුන්ගේද ශ්‍රාවක පින්වත් ඔබ සැමස් දෙනාගේමද. පරලූසපත් සියලු ඥාතීන්ට පින් පවරමු සියලු දෙනාපින් අනුමෝදන්ව භවගමන සුව පත්කරගනිත්වා අමානිවනින් සැනසෙත්වා කෙළ සාධහෝ කල පින් අනසාසා ලෝකයත් සම්බුද්ධ ශාසනයත් සුරකින සියලු දෙවියෝපින් අනමෝදන් වෙත්වා. පින් අනමූදංවන දෙවියන්ගෙදේ වාශීර්වාදයේ රැකවරණය දායකත්වය දර පින්වතුන්ට ආශීර්වාද කනන්ට බලාපොරොත්වන හැම දෙනාටම මේ දේශනාව ශ්‍රවණය කළ ශ්‍රාවක ප්‍රේක්ෂික පින්වත් සෑම සියලු දෙනාටමත්. දෙවියන්ගේ ආශීර්වාද රැකවරණ සිද්ධරත්වා ශ්‍රී ලංකා ගුවන් විදලි සස්ථාවට බෞද්ධාගමි කාංශයය පින්නතුන්. හැමට දෙවියන්ගේ ආශීර්වාද සිද්ධකරත්වා කියල සාදුරූ කියල දෙවියන් ස. මේ උදාාරතර කුසල ධර්මයන්ගේ අනන්ත ආශිර්වාද බලමහිෙමින් පින්වත් ඔබ හැම දෙ නාටම සියලු සංසාරික දුක්්‍යයන්ගෙන් එතරව ලැබෙන උතුම් අමාමහනිවන්සුවම. අත්වේවා සාදුරු කෙල පාශ සාතුර සාතුසා ආකා සට්හාාච බොහම්මට්හා දේවානගා මහිද්දිිකා ප්ඥන් තන් අනොමූ දිත්වා චිරංරක් හන්තු සාසනං චිරංරක් හන්තු දේශනං චිරංරක් හන්තුත්වන් සදා ධර්මශ්‍රනාණ සන්සයෙන් හැමට උතුම් අමාමහනිවන්සුව අත්වේවා. සාධූ සාධූ සාදු. සුපින්න්නතුනී අද පින්බර ඇසලපුර පසලොස්සක පොහෝ දවස. අධ රාත්‍රී ජාතික ගුවන්දලේ සොදේශී සේවාවේ ධර්මාංශාස්සනාව සිදු කළ ගෞරුණීය දේශකාණන් වහන්සේ පූජනීය තලල්ලේ චන්දකිත්ති සාමින්ද්‍රයන් වහන්සේ. අප හැම සාදුනතක් දෙමින් උන්වහන්සේට නිදුක් නීරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාධූ සාතූ සාධූ. ඔබට මෙම ධර්මදේශනාව ඩයිලුක් TV අංක විසිපහ පියෝTV අංක අනුහතර ජයරූපවාහිනී ඔස්සේ නැරම්ඹීමටත් අවස්ථාව සැලසෙන බවසහිපත් කරට. කැමති ඒ සමගම VC ධර්මදේශනා YouTubeුී නාලිකාවස්සේත්තවට ස්්‍රවණී කරන්න පුුවන්. ඔබට පුුවන් ජාතික ගොන්ඩලේම වැනි ධර්ම අනුශසනාවක දයයිකත්තේ ලබා ගන්නඩසේ නම් බිඳුව එක එකයි දෙක හැටනමේ හැත්ත එකයි හතළල ඔස්සේ ශ්‍රීලංකා ගොන්ඩ දෙලි සස්ථාවේ ආගමිකාන් ශ්‍යාමතන්න මෙම ධර්මාම ශාස්තනාවශුරෙන්වන ධර්මශසාාකච්චාව සඳහා තව කෙටිවේලාකින් අපත් සමඟ සාකච්ඡාවට එක්වනමින් ඔබ සැමට අපි බැත්ති සිටිනිතුව ආරාථනා කර සිටිමෝ. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.